ආමේ මම ඔයාට ගොඩක් ආදරෙයි. හැමදාම ආදරේ කියන නම් ආසයි. නෑ නෑ එහෙම මොකුත් නෑ. මේ පාර මවුරුන්ගේ දිනයට ආදරය පිරුණු පුදුම හිතෙන තෑග්ගක් අරගෙනයි අපි මේ යන්නේ. සමහර විට මේ ගමන අතරමඟදී අපිට ඔබවත් මුණ ගැහෙවි. අහම්බෙන් මුණ ගැහුණු මේ අයට අපි පුංචි චැලෙන්ජ් එකක් දුන්නා. මේක දැක්කහම කාවද මුලින්ම මතක් වෙන්නේ? ගුරුවරයෙක් ඉන්නවා ජිල්ලිමිස් කියලා. අපි ආලෝ මතක් වෙනවා. ෆෝන් එක දැක්කම කාවද මුලින්ම මතක් වෙන්නේ? එතකොට ගෙදර කට්ටිය වෙනවා. අයියෝ. ඔබ වැඩිපුර කෝල් ගන්න අය යාළුවෝ. මගේ කාවද මතක් වෙන්නේ? රෝසමල දැක්කම කාවද මතක් වෙන්නේ මුලින්ම? ආදරය කරන අය මතක් වෙනවා. හස්බන්ඩ්. ගෙදර දැක්කම කාවද මුලින්ම මතක් වෙන්නේ? අම්මා. මුලින්ම අම්මා. 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 ගෙදර දැක්ක ගමන් මේ හැමෝටම මතක් වුණේ අම්මව. ඇයි ඒ? එයානම් පේනකම් බලාගෙන ඉන්නේ. ගෙදර හැමදේටම මූලික වෙන්නේ අම්මනේ. එයානි ඉතින් අපිත් එක්ක පොඩි කාලේ ඉඳන් හිටියේ. තමයි ඉතින් ගෙදර දිනාගේ ඔක්කොම මැනේජ් කරන්න කරන්නේ. අම්මට කොච්චර ආදරේද? කියන්න බැරි තරම්. ගොඩක් ආදරේ. ඔයා වැරදි වැඩක් කරාම අම්මා මොනවද කියන්නේ? අම්මා බයිනා. මට කියන්න අම්මත් එක්ක තියෙන හොඳම මතකෙ මොකක්ද? මතක ඉස්කෝලේ ගිහේවා. සමහර වෙලාවට එයාට මම මිස්සලා තියෙනවා. හිතට දැන් මං එයාව හොයනවා, එයා මාව හොයනවා. අම්මව කොච්චර වටිනවද? ලෝකේ තරම් අම්ම වටිනවා. ගොඩක් ආදරේ යම්. ගෙදර කියන්නේ අම්මට තමයි. අපි හෝම්ලෑන්ඩ්ස් එකේ මේ පාර මවරුන් ඉදිරියේ අපි දෙනවා ඔයාගේ අම්මට තෑග්ග. ඉතින් අම්මටම දෙන්න කියලා වටින තෑග්ගක් අපි ඔවුන්ගේ අතටම දුන්නා. හැබැයි අපේ පුදුම කිරීම තාම පටන් ගත්ත විතරයි. ඔයා මොනවද අම්මට දෙන්න හිතාගෙන ඉන්නේ? හරි අපි දැන් දැක්කද උදේ? අපි අම්මට කෝල් එකක් කරගෙන කියමුද? අම්ම මංගඩ ගොඩක් ආදරේ. නොහිතපු වෙලාවක තමන්ගේ දරුවන්ගෙන් ලැබෙන මේ පුදුම කෝල් එකට අම්මලා මොනව කියයිද? හෙලෝ මමි. මං ඔයාට ගොඩක් ආදරේ. නෑ නෑ එහෙම මොකුත් නෑ. කොට්ටාව ඉන්නේ. ආ මේ මම ඔයාට ගොඩක් ආදරෙයි. හෙලෝ අම්මේ. මම ඔයාට ආදරෙයි. ආ වරණයි. අම්මේ මම ඔයාට ගොඩක් ආදරෙයි. නියුකෝ. තාපා නියුකෝ. නෑ ගොඩක් ආදරෙයි කියලා කියන්නේ තමයි එකයි කතා කරේ. ආ මම කොහොමද? තාම යනකම ලාස්ට් එක. හෙලෝ අම්මා. ආ මම ඔයාට ගොඩක් ආදරෙයි. දරුවන්ගෙන් අහන්න ලැබුණු මේ නොහුරු නොපුරුදු ආදරබර වචන මැද වුණත් හැම අම්මගෙන්ම හුරු පුරුදු වචන ටිකක් එළියට ගලාගෙන ආවා. නෑ නෑ තාම කෑවේ නෑ. හා හා හරි හරි. හා පරිස්සමිනා. හරි. හැමදාම ආදරේ කියන නම් ආසයි. ගෙදර දැක්කම ඔබටත් මුලින්ම මතක් වුණේ අම්මවද? ඔව්. මොකද ගෙදරක් කියන්නෙම අම්මට. සතුටුයි ඉතින් අම්මට මෙහෙම කියන්න ලැබිච්ච එක ගැන හිතපු වෙලාවක සර්ප්‍රයිස් තමයි. හිතාගන්න බැහැ. ඇත්තටම සතුටුයි හෝම්ලෑන්ඩ් එකෙන් දුන්න තෑග්ගට. අමතක කරන්න එපා. එදා ඔබට ඇය දුන් ආදරය අද ඇයට දෙන්න. අවුරුද්දේ දවස් 365ක්ම තියෙනවා. මොකද අම්මා ගෙදර ඉන්නේ එක දවසක් නෙවෙයි. සුබ මව්වරුන්ගේ දිනයක් වේවා. මේ පැතුම Homelands Group of Companies.